ලකා ක්‍රිකට් කණ්ඩායමට මෑතකාලේ ලෝකමට්ටමේ දඟ පන්දයවන්න එක්වාගන්න බැරිවුණා කිව්වොත් නිවැරදි. මෑතකාලේ සොයාගත්ත සාර්ථකව පන්දයවන්න විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දඟ පන්දයවන්න තමයි අකිල ධනංජය. අකිල ධනංජය එක් දින තරඟවල වගේම ටෙස්ට් තරඟවල දඟ පන්දයවන්නෙක් විදිහට පහුගිය කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම බලාපොරොත්තු දුන්න පන්දයවන්න වුණත් අකිලගේ පන්දයවීමේ ඉරියව්ව ගැන මතුවුණු ප්‍රශ්නත් එක්ක අකිලගේ ක්‍රිකට් ජීවිතයට සුමටව ගලාගෙන යන්න පසුගිය කාලේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟාවලිය අතරතුර නැවත අකිල පන්දුව දමාගසන්නෙකු බවට චෝදනාවට ලක් වෙනවා. ඒ චෝදනාවට අදාළව තියෙන පරීක්ෂණවලදී අකිලගේ පන්දුවීම නීති විරෝධී බවට තමයි අවසාන තීරණය ලැබෙන්නේ. නවසීලන්තයේක පළවෙනි ටෙස්ට් තරඟේ අකිල පන්දුවවපු පන්දු 6ක් සැකසහිතයි කියලා තමයි විනිසුරුව චෝදනා ගොනු කරන්නේ. මේ චෝදනා එක්ක අකිලට අවුරුද්දක තරඟ තහනමක් පනවන්න ICC තීරණය කරනවා. චෙන්නයිවල තිබුණු පරීක්ෂණයේදී කැමරා කාච 24ක් එක්ක කරන පරීක්ෂණයේදී සොයාගන්නේ අකිල පන්දුවවද්දී වැලමිට අංශක 17ක් වෙනකන් නැවෙන අවස්ථා තියෙනවා කියලා. ඒකෙනි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දීලා තියෙන සීමාව වන අංශක 15 සීමාව ඉක්මවා යාමක් තමයි අකිල කරන්නේ. 25වැනි අකිලගේ පන්දුවීමේ ඉරියව්ව දෝෂ සහිත කියලා මීට කලින් වතාවක් චෝදනාවකට ලක් වෙනවා. ඒ 2018 නොවැම්බර් එංගලන්තයේ තිබුණු ටෙස්ට් තරඟාවලියේදී. කොහොම වුණත් ඒ අවස්ථාවේ චෙන්නයිවල තිබුණු පරීක්ෂණෙන් සමත් වෙන්න අකිල සමත් වීමත් එක්ක ඔහුට පුළුවන්කම ලැබෙනවා ජාත්‍යන්තර පිටියට එන්න. හැබැයි දෙවන වතාවටත් අකිලට චෝදනා එල්ලවීමත් එක්ක අකිලට ලැබෙන්නේ අවුරුද්දක තරඟ තහනමක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙන් පාට සුබ දවසක්.